ඇය පෙරදිනයක ඔබේ හිත සැනසුවා. ඔහු පෙරදිනයක ඔබේ දුක තුනී කළා. එදා අපේ කළුසුදු ලෝකය වර්ණවත් කළේ ඔවුන්. ඒත් අදාපි වයිවර්ණ ලෝකයක ජීවත් වෙනකොට ඔවුන් කළුසුදු ලෝකයක සිරවෙලාද කියන ප්‍රශ්නය පෙනනගෙනවා. ඒ නිසයි මහා විශාල සංවත්සර සැමරුම් පැත්තක තියලා. මේ පාර සිරස FM 26 වැනි සංවත්සරය වෙනුවෙන් අපි ඔවුන්ව හොයාගෙනාවේ. කාලෙකින් ළඟම නෑයෙක් බලන් නැවිත් වගේ. අද මේ මුහුණු සතුටින් පිරිලගිහින් තියෙන්නේ අන්නේ නිසා. තමන්ගේ මුළු ජීවිත කාලෙම අපි කැමති දේ කළ මේ කලාකරුවන්ට අපි ගෙන ගියේ ඔවුන් කැමති දෙයක්. වෙනදට හුදෙකලාව ගෙවන මුළු දවසම අද ඔවුන්ට කතා ලෝකයයි. ගතේ වාරු මදි වුණත් ඒ හිනාව, ඒ කතාව තාමත් එදා වගේමයි. ඔබට එහෙම හිතුණා නේද? දන්නවද, අපි මේ කතාව අතරතුර ප්‍රධාන චරිතය වුණේ ඒ නිසා ඔබ. ඔවුන් වැඩියෙන්ම කතා කළේ ඔබ ගැන. ඒ කාලේ ඔබේ ආදරය මැද ගත කළ ජීවිතය ගැන. අදටත් ඔවුන්ට හොඳට මතකයි. කාර්ය බහුල බව නිසා ඔබ ඔවුන්ව බලන්න නොගියත් ශ්‍රී ලාංකිකයන්ගේ හිත්වල හැමදාටම ජීවමානව ඔවුන් ඉන්න බව අපි ඔවුන්ට මතක් කළා. මේ ප්‍රධානය ඔවුන් අපට දුන් දෙයට අලකු තියන්න ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඒ යම් ධර්මකට හරි ශක්තියක් වේවා. ඔවුන් ජලි වේදිකාවකට ගොඩ නොවුනත්, ඔවුන් ජලිත වේදිකාවේ ගී නොකැජුවත්, ඔවුන්ව අපේ හිතට අමතක නොවෙන බව යලි යලිත් කියා අපි මේ හිත්වලට සමුදුන්නේ ආයෙත් දවසක දුක සැප බෙදාගන්න එන පොරොන්දුවත් සමගයි. ඉතින් ඔබටත් දවසක වෙලාවක් තිබුණොත් ඔවුන්ව බලලයින් යන්න. එදා වගේම අදත් ඔවුන් ඔබේ හිත සනසාවේ.